ලංකාව ඇත්තරම දැන් අපි දැන් ඉස්කෝලෙන් ප්‍රැක්ටිස් කරලා ඉස්කෝලෙන් ටෝර්නමන්ට් එකක් දිනනවා කියන්නේ අපි එතකොට අපිට දැන් යූත් ටීම් එකට දැන් අපේ කට්ටියක් ගියා යූත් ටීම් එකට ඒ වගේම ස්කූල්ස් ටීම් එකට දැන් ඒ වගේ තැනකට අපිට එන්න පුළුවන් ඉස්කෝලෙන් දැන් මේ වගේ චැම්පියන්ෂිප් එකක් ගත්තාම එහෙම කරාම ඒක ඒ තැනට එන්න අපිට ඉස්කෝලෙන් උදව් වෙනවා උංගා සාමාන්‍යයෙන් මේ ටවුන් හෝල් ගත්තා මාත්‍ර මේ මාත්‍ර නෙමෙයි මොකද මගේ ගම මාත්‍රනේ සමහර කියන සෝරිය කොළඹ තියෙන මේ ප්‍රධානම නගරයක් සා ප්‍රධානම ස්ථානයක් ටවුන් නගරයක් නෙවෙයි ප්‍රධානම ස්ථානයක් එතනද කිද මේ කොලෙජ් එකට යන්නේ නෑ මම ක්ලාස් යන ක්ලාස් යන නිතර මෙතන යන්නේ ක්ලාස් යන්නේ ඉතින් එතන ක්ලාස් තියෙන්නේ එතන ආයතනනේ ටවුන් වල ඉස්සරහනේ හොඳයි අපිට පොඩ්ඩක් යනකොට පස්සේ මේ ඒ මොකද ක්ලාස් එක කියන එක අශාන් සුබ සැන්දෑවක් ඒෂාන් දැනගන්න කැමති උස කීයද බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක් වුණේ කොහොමද පාසෙන් ලැබෙන මේ සහයෝගය කොහොමද ඒ වටපිටාව පොඩ්ඩක් කියන්නකෝ මම අඩි 6'3" මම බාස්කට්බෝල් පටන් ගත්තේ ප්‍රයිමරි එකේ ඉඳන් ප්‍රයිමරි එකේ ඉඳන් සෙල්ලම් කරලා අපර් ස්කූලට ආවිල්ලා මම ඉම්ප්‍රූව් වෙලා තමයි දැන් හොඳට මේ සෙල්ලම් කරන්නේ ටීම් එකට ඉතින් එහෙම खंडायन मगे तर विश्वास मे कंडायदर्जन पूर्व तरंगे अभी दिन जय इतनी पास अनिवार्य श्रोता दिन विश्वास චුටක් මේ මොනවත් මහන්නේ නැහැ මං කිසි දෙයක් ගන්න දක්ෂතා මොනවද කියලා අඳන්නේ චුටක් මේ තට්ටු කරන්න එපා ඒකද වැඩ කරන්නේ දැන් කට්ටිම කතා කරන්නේ හරි ඔතෙන් දැන් පොඩ්ඩක් නැගිටින්නකො නැගිටලා ඔව් නැගිටලා දැන් මෙතන ඉන්නවා මේ තාරක ඉන්නවා අසංක ඉන්නවා නිශාන්ත ඉන්නවා නේ වැඩිපුරම ලස්සනම අනුකරණය කරන්න පුළුවන් සර් අසංකද ඔව් ඒ කියන්නේ වැඩිපුරම ක්ලෝස්ලි අනුකරණය කරන්න පුළුවන් මේ අපේ අසංක සර් අසංක සර් ආ අය පොඩ්ඩක් වෙනන්න असंगे डांस शांत बेंद्रे මට මගේ ස්පීඩ් එකත් එක්ක මම හොඳට සෙල්ලම් ගන්න පුළුවන් කියලා. ඒක තමයි සර් මට දුන්න එකම අවවාදේ. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රවීණ ඔය අවවාද හැමදේම දන්නවා. දැන් dance කරන එකත් අවවාදයක් බවට පත් වෙනවා නේද? නේද? දැන් basketball player කෙනෙක්ගේ ඔබ තිබිය යුතු විශේෂම ගුණාංගය මොකද? දක්ෂෙක් බවට පත් වෙනවා. ස්පීඩ් එකට උසද එහෙම නැත්නම් දක්ෂතාවයද? දක්ෂතාවයත් එක්ක බෝල් එකත් එක්ක ටෙක්නික්ද තව දෙයක් අමතක ටෙක්නික් එක කන්ට්‍රෝල් එකේ තියෙන බෝල් එකත් එක්ක ඕන දැක් කරන්න බෝල් එකත් එක්ක කන්ට්‍රෝල් එකේ තියනනම් කරන්න පුළුවන්
මෙත බාස්කට් බෝල් එකක් තිබුණා නම් අහ ලස්සනනේ අර බාස්කට් බෝල් දා එක දාලා දුවන සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් නේද මේ විශේෂම ගත්තම අනිත්තර 11 දිනකට වඩා නෑ හොඳයි කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා අපිට තාත්ති බාස්කට් බෝල් ගාලා දෙන එකනේ ඒක අන්ද ලොකු සහයෝගයක් ලැබෙනවා සාමාන්‍යයෙන් මේ බාස්කට්බෝල් ප්ලේයර් ටීම් එක මැච් එකක් බලන්න විවිධ අය එනවා නේද ගෑනු ළමයි එනවා පිරිමි ළමයි එනවා අම්මලා එනවා තාත්තලා එනවා දැන් මේ අයගෙන් විශේෂයෙන් මේ ප්‍රවීන් කවුරු ආවමද මට හරියට සෙල්ලම් කරගන්න බැරි කියලා කිව්වදින් ප්‍රවීන් කියන්නේ කවුද ওই කොල්ලොන්ගේ අනවශ්‍ය කට්ටිය වඩා ආවම වඩා මා අනවශ්‍ය කට්ටිය දැන් මම බාස්කට්බෝල් මම NBA ප්ලේයර්ස් ලා ගත්තාම ගොඩාක් ලස්සනයි නේ හරි ආසාවෙන් බලන් ඉන්නවා ඇමරිකන් බාස්කට්බෝල් ටීම් එකේ කට්ටිය ඕන ගර්ල්ස් ලා ඉන්නවා බෝස් ලා ඉන්නවා අම්මලා ඉන්නවා ආච්චි ඉන්නවා නැන්දර ඉන්නවා මාමලා හැමෝම මම කවුද අනවශ්‍ය රසිකයෝ නේ රසිකයෝ තමයි ඔව් මේ වඩා අමාරුට බය බය වගේ සෙලම් ගන්න කාටද කාටද මට ඔයාටද දන්නව කවුද කියලා නේ හොඳයි පුළුවන් මේ ඉදිරියට කොහමද ඉස්කෝලේ ලැබෙන සහයෝගය ඉස්කෝලේ ලොකු සහයෝගය ලැබෙනවා අපිට මොද මැනේජර් කෙනෙක් ඉන්නවා අපිට සහයෝගය දෙන්න අපේ බ්‍රදර්ස් ලොකු සහයෝගයක් ලැබලා දෙනවා සර් අපේ ටීම් එකෙන් ලොකු කැපවීමක් ලබන පුurna සුබ සැන්දෑවක් පුurna දැනගන්න කැමති මේ බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක් වුණාන් පස්සේ දැන් ක්‍රිකට් ක්‍රීඩකෙක් වගේ නෙමෙයි අපි ලංකාව විශේෂම ගත්තාම ක්‍රිකට් ක්‍රීඩකයෝ ගොඩාක් ජනප්‍රිය වෙන ඉතමත් මික්මනේ එක මැච් එකක් ගියව ගමන් ලංකාවේ තරු බවට පත් වෙනවානේ එක රැයකින් සමහරක් වෙලාවට මේ වගේ තනකෙදිදී මේ වගේ වාතාවරණයක ශ්‍රී ලංකාව පත්තුලා තියෙන වකවානුවක බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක් විදියට ඔබ විශ්වාස කරන්නේ මට ජනප්‍රියත්වය අවශ්‍යයිද දක්ෂතාව ඔස්සේ මගේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කරගත යුතුද කියන ඔබ මේ දෙකෙන් කොතනද ඉන්නේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කරගන්න මේකෙන් කැපි වෙනන්න පුළුවන් ඕන දැනක කැපි වෙනන්න පුළුවන් ඒත් ඉතින් ලංකාවේ කවුද බාස්කට්බෝල් ප්ලේයර් මේ වෙනකොටම ක්‍රිකට් ප්ලේයර්ස් ලා වගේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේ කතා බහ කරන ප්ලේයර් කෙනෙක් නමක් ඔබ සඳහන් කරනවද මොනවාගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ අවසන් තරගෙදී ශ්‍රී ලංකා ග්‍රුප් මැචස් වල වන්දර සෙල්ලම් කරලා තරඟේ දණක් ගන්න එක කරා ළඟා කරලා දුන්නා. දැන් කියන්නක බලන්න මේ පූර්ණ මට මේ පොණුවෙන් කටිත සිද්ධ වෙන මොන ආකාරයෙන්ද කියනවා. උදේ 4:00 වට ප්‍රැක්ටිස් පටන් ගන්න. එහෙම ඊට පස්සේ 4:00 ඉවරලා අප ඉස්කෝලේ යනවා ඉස්කෝලේ ගිහින් දැන් මොකද ෂෙඩියුල් එකනේ කියනද අසංක දැනගන්න මේ මොන වගේ ෂෙඩියුල් එකක් අද තියෙන සහ මේ පුහුණුවෙන් කඩේ මොන ආකාරයෙන් සිද්ධ වෙන්නේ කියන්නේ සාමාන්‍යයෙන් උදේ තමයි මම උදේ අවසර ප්‍රැක්ටිස් පටන් ගන්නෙ සාමාන්‍ය උදේ 4:00 පටන් අරන් උදේ 7 වෙද්දි ඉවර කරනවා ආයේ අවසර කොමාරි පටන් ගන්න ප්‍රැක්ටිස් 8:00 විතර 8:00 පටන් අරන් මම කෝ 6:30 විතර නතර කරනවා දැන් කොහොමද දැන් මේ කාලේ වේලාව මේ ළමයින්ට මුළු පැය 24 වෙන් කරන්න බෑ. ඔබ පුහුණුවීම් කරනකොට වැඩිපුර අවධානය යොමු කරන්නේ මොන වගේ ඉෂුස් හරහාද? ඒ කියන්නේ ෂෙඩියුල් එක මොන වගේ ඒවද වැඩිපුර ඔබ ෂෙඩියුල් එක මම වැඩි ඒ කියන්නේ බාස්කට්බෝල් විතරක් කරන්නේ නැහැ මේගොල්ලන්ට. ඒ කියන්නේ මම වෙනම ඒ කියන්නේ හැමලම බාස්කට්බෝල් වුණ කරොත් මේගොල්ලන්ට එපා වෙනවනේ. ඒකට අමතරව ෆිට්නස් වලට පූල් එක්සයිස්, ජිම්, පවර් ට්‍රේනින්, බීච් ට්‍රේනින් මම ඒවත් කරනවා. ඒ කියන්නේ බාස්කට්බෝල් කෝට්ටේම ඔක්කොම හැමදේම කරන්න හැම. ඒකට අමතරව අනිත් ඒවාත් මම කරනවා. තරක විශේෂයෙන්ම දැන් චාන්ද බෙනඩික්ට් විශ්වවිද්‍යාලය ගත්තාම මේ අපි දනතරමේ මේ පොසත් පාසලක්. ඔබ පිළිගන්නවද? අනිවාර්යෙන්. හරි. ඒ පොසත් පාසලක ඉන්න මේ වගේ දක්ෂයන් පිරිසක් එක්ක මොන වගේ සහයෝගයක් ලබා දෙන්නේ මේ පාසලේ මෙවැනි ක්‍රීඩකයන් ඉදිරියට ගන්න? එතන අපි ටූර්නමන්ට් එකක් ඉටුනා නෙමෙයි සාමාන්‍ය මේගොල්ලන් නෝමල් ෂෙඩියුල් එකේදී මේගොල්ලන්ට ප්‍රැක්ටිස් වලට අමතරව පූල් සෙෂන් එකක් තියෙනවා ඒගොල්ලම ජිම් එකට දානවා ඒ සියලු පහසුකම් ඒක කොලෙජ් එකෙන් දෙන්න පුළුවන් සියලු උපරිම පහසුකම් ටික මේ ටීම් එකට දෙන මේ වගේම නෙමෙයි අනිත් හැම ක්‍රීඩාවක්ම අපි පාසලේ තියෙන සෑම පහසුකමක්ම උපරිම ලබා දෙනවා ජයග්‍රහණය කරගෙන සංජය අදින් පස්සේ මට ටෙලිෆෝන් කරගෙන අතර කරන්න කවද අදින් පස්සේ ඉවරයි මොනද අවා චැම්පියන් එක ඉන්න රයියා කවුද කතා කරන්නේ ඊට පස්සේ නේද ඒකෙන්
උදේ කතා කරනවා දවට කතා කරනවා රෑට කතා කරනවා නින්දර කියලා කතා කරනවා නේද සාරේට ලබන අවුරුද්ද ආයෙත් කතා කරන්න පුළුවන් ලබන අවුරුද්ද ආපහු චැම්පියන්ස් ලීග් වුණා ලබනවද මේ අවුරුද්දම කතා මේ අවුරුද්ද දිනන චැම්පියන්ෂිප් එක නේ ඇයි මේ සංජය මේ අව චැම්පියන්ස් රහන්ර මේ ගොඩක් මෙච්ච කැමැත දක්වේ සහභාගී වෙන්න ඕනේ කියන එක ගොඩක් පිළිගැනීමක් තියෙනවා කියන්නේ මේ වගේ පාසල් ක්‍රීඩකයන්ට ගොඩක් පිළිගැනීමක් තියෙනවා මොකද මේ වැඩසටහනද ඔව් වැඩසටහන ගොඩක් බලනා කට්ටිය ඒකෙන් හින්දා ඉතින් මේ මේ වැඩසටහන කැමති හොඳයි මේ පුංචි ආරම්භයක් අපි කරා හොඳයි සංජය ඇයි මේ බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් බරපතල ශාන්ත බෙන්දික් කිව්වම මම හිතන්නේ ඇත්ලටික් ගොඩක් හොඳට තියෙනවා අනිවාර්යයෙන් මේ ඇත්ලටික් කරන්න කැමතක් නැද්ද पड़ी का करा इट पास बास्केटबॉल क्रीडा कोसे अन्नोन हिंदा स्टडी सूट बैलेंस करो हिंदा क्रीडा वितरक करनो करनो मनो दे रहे वस्त्र कराने में कॉमर्स 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 दे एक गुड़ दागन पुलवा पुलवा බලමු බලමු කොයි ස්ථානයේද කනිෂ්ක දැන් කණ්ඩායමේ නායකයෙක් විදිහට කටයුතු කරද්දී ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ කණ්ඩායමේ සමාජික බවට පත් වෙලා හිටියා ඒ එතකොට මේ ගොඩක් වෙන වෙන පාසල් වල ප්‍රේසර තමයි කටයුතු කරේ කොහොමද මේ කණ්ඩායමක් විදිහට තියෙන සහයෝගය මේ මේ චාද බෙනදී පැසිපන්දු කණ්ඩායම මේ කිව්වත් මේ ටීම් එක කොහොමද අවුරුදු 5ක් කියන්නේ අපේ ටෝර්නමන්ට් සෙද්දි මේ ටීම් එක සෙට් වෙනවා හරියට මේ කට්ටියම අපේ අලුත් ප්ලේස්ලා වගේ ඉන්නේ ප්‍රවීණුයි ෆෙඩ්‍රිකුයි පූර්ණ විතරයි අනිත් කට්ටිය ඔක්කොම එක ටීම් එකේ හිටපු කට්ටිය ඇත්තටම ඉතින් අර අර අපේ යූත් ටීම් එක වගේම තමයි කට්ටියම සහෝදරයෝ වගේ අයියා අයියලා මල්ලිලා වගේ ඉතින් හොඳට සහයෝගයෙන් තනගේ දින්න අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් ටීවී වැඩසටහනක යනකොට මේ ජීවිතේ සමහරක් අයගේ තියෙන වැදගත්ම ගමන තමයි ටීවී ප්‍රෝග්‍රෑම් එකේ කරන්නේ නේද? නේ කනිෂ්ක? ඔව්. මේ මොන දියා බලන්න පොඩක් කතා කරමු. මේ මේ මගුල් ගයක්, දාන ගයක්, මල ගයක්. මල ගයවල නම් ගොඩක් අනිවාර්යයෙන්ම වැදගත්. මේ යා යුතුයම තැනක්. දැන් ටීවී වැඩසටහනක් ගත්තාම ඒ හා සමානව නෙමෙයි. අනිවාර්යයෙන්ම වැදගත්. මොකද මුළු ලෝකෙම මුළු රටම මුණ පේනෝනේ. මේ ඇස් පොඩක් පෙන්වන්නකෝ මම. කොන්ටැක්ට් ලෙන්ස් දාලා දාන්න. නෑ නෑ දැම්මේ නෑ අද. හේතුව නෑ ඉතින් මට ආසාවක් තිබ්බා ඉතින් මම ඒක ගත්තා හා දැන් කන්ටැක්ට් ලෙන්ස් එක දාගෙන ගිහිල්ලා යාළුවෙන්ගෙන් අහනවා මචං ඇත්ස් වගේ තියෙනවද මචං මගේ ඇත්ස් නැත්නම් පොඩ්ඩක් අර පොඩ්ඩක් ආටිෆිෂල් ගතියක් තියෙනවද නැත්නම් ඇත්ස් වගේ තියෙනවද නෑ ඉතින් මං ආසයි කියන්නේ මට ආසාවක් තිබ්බා ලෙන්සස් දාන්න ඉතින් මම දැම්මා එච්චරයි නැත්නම් මේ කට්ටිය පෙන්න නෙමෙයි මට ආසාවක් තිබ්බින්ද එහෙමද අපි නම් ඒ ආසාව දන්නේ කවුරු දානවා කියලාද අපි නම් දන්නවා කවුද දාන්නේ කියලා නේද මම දන්නවනේ අනිවාර්යයෙන්ම කවුද කන්ටැක්ට් ලෙන්ස් දාන්නේ කියලා නේ ඒ නිසා ඉතින් එහෙම ආසාවල් එනවා කියලා කියන්නේ ඉතින් පොඩි අමුත්තක් හොඳයි උදයන්ග දැනගන්න කැමතිය සාමාන්‍යයෙන් පුංචි කාලේදී තියෙන සිහින බලාපොරොත්තු ඉෂ්ට වෙනකොට අපිට දුකක් වෙනවා අපි අඬපු අවස්ථාවල් එපමණයි අපමණයි ඉතින් දැනගන්න කැමති ජීවිතේ අභියෝගයක් බාර අරගෙන ඒ අභියෝගය ඉෂ්ට කරගන්න බැරි වුණාම මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ ඉෂ්ට කරගන්න බැරි වුණාම ගොඩක් දුක හිදෙනා ඉතින් මම හිතනවා ඇයි මට ඒක කරන්න බැරි වුණේ කියලා ඇචීව් කරන්න දෙයක් තියෙනවා නම් ඒක ඇචීව් කරන්න ඇයි බැරි වුණේ කියලා හිතනවා ඊට පස්සේ හිතනවා මොකක් කර මගේ මිස්ටේක් එකක්ද නැත්නම් මගෙන් කියන්නේ මොකක් කර මිස්ටේක් එකක් හින්දානේ මගෙන් ඒක නැති වුණේ ඉතින් මම try කරනවා ආයේ ඒකෙන් දෙයක් ඉගෙනගෙන ඒකම පුළුවන් නම් achieve කරන්න නැත්නම් ඊට වඩා යමක් ලබා ගන්න. දැන් මෑත කාලයේදීම ඔබේ මතකයේ තියෙනවද මේ උණි නැති දෙයක්? මම බලාපොරොත්තු වුණා මට මේ දේ උනේ නැහැ. මොකද උනේ? මොකද? කට්ටියම මොකද ගහින ආවුණා. නෑ මොකද මට ප්‍රශ්නේ තේරුණේ. නෑ මට ප්‍රශ්නේ තේරුණේ. සමගිත ජීවිතේ මේ මෑත කාලයේදී වකවානුවේදී ඉලක්කයක් තිබද ඉලක්කය ඉෂ්ට කරගන්න බැරි වුණාද ඉලක්කයන් අනිවාර්යයෙන්ම තිබුණ තින මොනවද කිල්ලන් කියන්නේ පාමට අපි යනවා පුංචි විරාමයක විරාමයෙන් පස්සේ නැවතත් එනවා අවශ්‍යයෙන් සමගින් ඔබහම වන්නට ඉලක්ක පසු කර යන ක්‍රීඩකයන් පිළිබඳව දක්ෂණ පිළිබඳව අපි කතා කරන්නේ මේ විරාමයෙන් පස්සේ රැඳෙන අවශ්‍යයෙන් සමගින්